අයිබෝන් හැමෝටම මම හිතන්නේ මම අද කතා කරන්න ලයිව් එකක් ආවේ විශේෂයෙන්ම පහුගිය දවස්වල වෙච්ච සිදුවීමත් එක්ක හුඟක් අය මාව සම්බන්ධ කරන්න උත්සාහ කරා සහ කතා කරන්න සුවදුක් විමසන්න කතා කරා. ඉතින් ඒ හැමෝටම ස්තුති කරන්නත් ඒ අවස්ථාවේ මම හිතනවා ඒ ආපු කෝල්ස් ඒ හැම දෙයකටම උත්තර දෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ලයිව් එකක් ආවේ මට මම ලේසියෙන් කලබල වෙන පුද්ගලයෙක් නෙමෙයි. මොකද මම වැරදි කරන පුද්ගලයෙක් නෙමෙයි නිසා මම බොහොම නිහඬව ඒ හැම දෙයකටම මූණ දීලා මම හිතන්නේ නිවැරදිව නිදොස්ව අද දවසේ මම ගෙදර ඉන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ආවට පස්සේ මම ගොඩාක් උත්සාහ කරා මේ දේ නිවැරදි කරන්න සහ මොකද්ද උනේ කියන දේ කියන්න. ඉතින් ඒකට අපිට ජාතික නාලිකා හරහා අවස්ථාවක් හම්බුනේ නැහැ. මම හිතන්නේ මම ආපු දවසේම රෙකෝඩින් එකක් කරපු ජාතික නාලිකාවක් මගේ ප්‍රෝග්‍රෑම් එක දාන එක පව ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම මේ රටේ හැමෝම වඳුර ගන්න Facebook එක හරහා. ඉතින් මම හිතුවා ඇවිල්ලා මගේ Facebook එකෙන්ම මට ආදරය කරන මට බනින මාව දැකලවත් නැතුව මට වෛර කරන අයට මොකක්ද උනේ කියන දේ කියන්න ඕනේ කියන එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ චන්දිමාල් ජයසිංහ කියන්නේ අවුරුදු 38ක් පුරාවටම මේ රටේ බොහොම වැදගත් විදිහට ජීවත් වෙච්ච බොහොම වගකීම් සහිතව ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ වෙච්ච සිදුවීම විශේෂයෙන් කියන්න ඕනේ මේක මාධ්‍ය සංදර්ශනයක් විතරයි නැතුව මේ රටේ මම හිතන්නේ මේ කොරෝනා වසංගතය ඇවිල්ලා අවුරුදු එකමාරක් පමණ වෙද්දී කොරෝනා පළවෙනි රැල්ල, කොරෝනා දෙවෙනි රැල්ල සහ තුන්වෙනි රැල්ල මේ හැම දෙයකදීම වගකීමක් තියෙන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙච්ච කෙනෙක් මම. මොකද මගේ අම්මා ගොඩක් වයස කෙනෙක්. ඉතින් මගේ වගකීමක් තියෙනවා මගේ අම්මට ආදරේ ඉනං මේ වසංගත අවස්ථාවේ බොහොම වගකීමෙන් ජීවත් වෙන්න. ඉතින් විශේෂයෙන්ම මේ සිදුවෙන සිදුවීම් මාලාව මුලින්ම කිව්වොත් විශේෂයෙන්ම ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රය කියන්නේ චමුදිතට තරුපහේ හෝටලයක් වුණාට මට මගේ ගෙදර වගේ බොහොම සාමාන්‍ය තැනක්. ඉතින් එදා දවසේ විතරක් නෙමෙයි මං හිතන්නේ මගේ ජීවිතේ මම වැඩිම කාලයක් ගත කරන්නේ ශැංග්‍රිලා හෝටලේ. ඉතින් චමුදිතට ඒක තරුපහේ හෝටලයක් වුණාට මගේ ගෙදර වගේ. ඉතින් එදා දවසේ මම දවල් ගිහිල්ලා එහෙ නතර වෙලා ඉද්දි මම හිතන්නේ ශැංග්‍රිලා හෝටලේ මම විතරක් නෙමෙයි එදා දවසේ ගොඩාක් පිරිසක් මම දැක්කා ඉන්නවා. ඒක ඕන කෙනෙක්ට ගිහලා චෙක් කරන්න පුළුවන්. එතකොට කාපාක් එකට ගියත් කොච්චර දෙනෙක් ඒක නතර වෙලා ඉන්නවද කියන එක ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේ මේකේ ආපන ශාලාව රාත්‍රී 11 වෙනකන් ඇරලා තියෙනවා. ඕනම කෙනෙක්ට ගිහිලා ආහාර ගන්න පුළුවන්, ඕනම කෙනෙක්ට ගිහිලා කෑම ගන්න පුළුවන්. ඉතින් මගේ උපන්දිනය යෙදිලා තිබ්බේ 31 වෙනිදා. ඉතින් 30 වෙනිදා මම හිතන්නේ මගේ ළඟම යාළුවෝ, මගේ ගෙදර අය ඒ හැමෝම රැට කෑම කන්න කියලා තමයි එතනට ආවේ. ඉතින් ඒ ආපු හැමෝම මම ඒකේ රූම් එකේ ඉන්න නිසා ඒ අය ඒ රූම් එකටත් ආවා. ඉතින් ඒ රූම් එකට එන වීඩියෝපට තමයි මේ රටේ වැදගත් ජාතික නාලිකා උළුප්පල මං හිතන්නේ මාව රවුම් කරලා හරියට නිකන් ත්‍රස්තවාදියෙක් විදිහට මාව සහරාන් විදිහට මේ වැදගත් ජාතික නාලිකා මේ රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට අරගෙන පෙන්වන්න පටන් ගත්තා. ඉතින් මම අභියෝග කරනවා උන්ට චන්දිමාල් දාපු පාටියක පින්තූරයක් තියෙනවනම්, දාපු පාටියක වීඩියෝ එකක්, අඩුම කේක් එකක්, මොනා හරි පාටියක් සම්බන්ධ දෙයක් තියෙනවනම් ඔය වැදගත් මාධ්‍ය නාලිකා ඒ දේවල් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. මොකද ඔවුන් 2018 මගේ රෝයල් පාටියකේ පින්තූර, මගේ රෝයල් පාටියකේ ෆොටෝස්, ඒ වගේ දේවල් භාවිතා කරමින් මේ රටේ ජනතාව, මේ සමාජය නොමග යවුවා. ඉතින් විශේෂයෙන් ලැබුණු වැරදි තොරතුරක් බලන්න කියලා මං හිතන්නේ කොටුව පොලිසිය ස්ථානාධිපතිතුමා මම
නැවතිලා හිටපු හෝටලේ කාමරේට පවා පැමිණියා. ඉතින් ඒ අවස්ථාවේ ඔහුට තිබුණා, ඔහු දැක්කනම් අපේ මගේ රූම් එකේ පාටි එකක් තියෙනවා. පාටි එකක් තිබ්බනම් තියෙන්න ඕනේ චැංග්‍රිලා හෝටලේ හෝල් එකක් ඇතුලේ. ඉතින් මගේ මං සල්ලි දීලා බෙන් කරගත්ත කාමරයක් ඇතුලේ කොහොමද පාටියක් ගන්නෙ? ඉතින් ඒ වගේ මහා වැරදි චිත්‍රයක් මවල ඉතින් මං හිතන්නේ කොටු ස්ථානාධිපතිතුමාට තිබුණා. ඒ අවස්ථාවේම අපි පාටියක් කරා නම් මොකද මම ඒ වෙලේ පොලිස් ස්ථානාධිපතිතුමා එද්දි මගේ රූම් එකේ හිටියේ මමයි තව යාළුවෝ දෙන්නේ. අපේ අනිත් හැමෝම 11 වෙද්දි යන්න ඕන නිසා ඒ හැමෝම පිට වෙලා තිබුණා. ඉතින් බොහොම වැරදි චිත්‍රයක් මවල මං හිතන්නේ හරිම කනගාටුයි මේ රටේ වැදගත් ජාතික නාලිකා ජාතික මාධ්‍ය. ඇයි මේ විදිහට මේ රටේ අපි මොනවද කරලා තියෙන වැරදි? මොකද චන්දිමාල් ජයසිංහ කියන්නේ කුඩු විකුණන මිනිස්සෙක්ද, මිනිමරුවෙක්ද? අපේ අනන්‍යතාවය මං හිතන්නේ මගේ අයිඩෙන්ටි එකේ පවා, අපේ නම්, අපේ ගෙවල් දොරවල්, අපිත් බොහොම අමාරුවෙන් අවුරුදු 38ක් බොහොම දුක් මහන්සි වෙලා ජීවත් වෙලා මේතනට ආපු කෙනෙක් විදිහට අපිව හංවඩු ගහනවා මහා කැත විදිහට මේ ජාතික නාලිකා ජාතික මාධ්‍ය ඔවුන්ගේ නිවුස් වල හෙඩ්ලයින් විදිහට, බ්‍රේකින් නිවුස් විදිහට, නිවුස් ඇලට් විදිහට භාවිතා කරමින් බොහොම කැත විදිහට මම හිතන්නේ මේ හැමදේම සම්බන්ධව මගේ නීතිඥවරු ඊය දවසේ මම හම්බුණා විශේෂයෙන් එම නිවේදකය. ඒ වගේම අපේ මානව හිමිකම් කඩවීමක් සිදු වෙලා තියෙනවා. මොකද ගරු අධිකරණය අපිට අප නියම කළා, අපි ගෙදර ගියා. ඉතින් ඒ ගෙදර ගිය අපිව ඊටාත්ම බලෙන් පොලිසියට ඕන ආකාරයට අපිව බලෙන් නිරෝධානය සඳහා යොමු කරා. ඉතින් නිරෝධානය කියන්නේ දඬුවමක් නෙමෙයි, ඒක හැමෝම දන්නවා. ඒක සෞඛ්‍ය ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේ මහා මං හිතන්නේ කැත විදිහට මේ මාධ්‍ය හැසිරුණා. විශේෂයෙන් මං ස්තුතිවන්ත වෙනවා ඒ දේවල් නිවැරදි කරන්න. හරි, ඒ දේවල් වලින් යම් සහනයක් අපිට ලැබුණේ යුද හමුදාව, විශේෂයෙන් යුද හමුදාපතිතුමා ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා මැතිණිය ඇතුළු මං හිතන්නේ හමුදාවේ අපිට මේ සම්බන්ධව මං හිතන්නේ අපිට විශේෂයෙන් කියන්න ඕනේ අපිට PCR පරීක්ෂණ. මොකද මම මගේ ලෝයර් කියපු විදිහට මගේ නීතිඥතුමා පැවසුවා වහාම ගිහිල්ලා PCR පරීක්ෂණයක් කරගන්න කියලා. ඉතින් හේමාස් හොස්පිටල් එකේ PCR පරීක්ෂණේ මං හිතන්නේ මාව ගන්න එනකොටත් මම කිව්වා මම නෙගටිව්, මගේ සහතිකය පවා මම පෙන්නුවා. ඉතින් ඒ විදිහට මොකද මම දැනගත්තා මේ අය චන්දිමාල් පොකුර කියලා සමහර විට පොකුරක් නිර්මාණය කරලා අපිව තව තවත් අමාරු එදාන ඉඩ තිබුණා. ඉතින් ඒ වගේම මං හිතන්නේ අපි වැරදි නැති නිසා, ස්වභාව ධර්මය පව අපිත් එක්ක හිටපු නිසා අපේ සියලුම මං හිතන්නේ මගේ යාළුවෝ මගේ හැමෝගෙම අපි ගිය පිරිසගේ PCR පරීක්ෂණ නෙගටිව් වුණා. ඉතින් අපි වැරදි පුද්ගලයෝ නෙමෙයි, විශේෂයෙන් ඔය ගිය හැම කෙනාම මේ සමාජයේ බොහොම වැදගත් වගකිය යුතු අය.